आय बाम्मा गया लो हम वोट में सी वाई वेहिकल लब अपने आधो आला डालेंगे इल्ल दिन अपने चैनल लेके पहले नी बाइक रिव्यू इतिंग आधा अभी कता करूं होंडा मैग्ना 250 बाइक के गेन වාහන ගැන කතා කරනකොට කාර් වෑන් වලට වගේම බයික් වලට ආස බොහෝමයක් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඉතින් මේ බයික් වලට ආස පිරිසර තමයි අද අපි මේ බයික් එකේ වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හොන්ඩා මැග්නා බයික් එක ගැන කතා කරනකොට මුලින්ම හොන්ඩා කම්පැනි විසින් මේ වාහනය නිෂ්පාදනය කරලා තියෙන්නේ 1994. दिग मिलीमीटर අටසිය හතරිස් පහයි මිලිමීටර විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ බයිකේ උස මිලිමීටර 1055ක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේ හොන්ඩා මැග්නා බයික් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගැන කතා කරනකොට මිලිමීටර 130ක් වගේ තමයි අපිට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය බයික් එකකට වඩා මේ බයිකේ ගොඩක් පහතින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බයිකේ දිගත් ගත්තාම මේ බයිකේ පදවනකොට ඉත ප්‍රවේශයෙන් තමයි බයිකේ පදවන්න ඕන. ඉතින් මේ Honda Magna බයික් එකේ පෙනුම ගැන කතා කරනකොට අපිට Honda කම්පැනි විසින් ලස්සන යුනික් පෙනුමක් මේ වාහනයට ලබා දීලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේ බයිකේ වටේම නිකල් පාර්ට්ස් වලින් ලස්සන පෙනුමක් අරන් තියෙනවා. මේ වගේ හැමතැනම අපිට නිකල් පාර්ට්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන මේ බයික් එකේ ලස්සන පෙනුමක් ලබා දීලා තියෙනවා නිකල් පාර්ට්ස් වලින්. ඉතින් මේ බයිකේ එන්ජින් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලික්විඩ් කූල් 4 ස්ට්‍රෝක් 2 සිලින්ඩර් with twin 250 cc එන්ජින් එක. හොන්ඩා කම්පැනි විසින් තියන ලොකු එන්ජින් එකක් ලබා දීලා තියෙන ඉඳ මේ බයික් එකට අපිට මේ විදිහට රේඩියේටර් එකක් බලා ගන්න පුළුවන් මේ බයික් එකේ. ඒ වගේම අපිට කාබරේටර්ස් දෙකක් මේ බයික් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට 5 ස්පීඩ් ගියර් සිස්ටම් එකක් තමයි මේ බයික් එකට ලබා දීලා තියෙන්නේ. අපිට මේ බයිකේ පෙට්‍රල් ටැංක් එක ගැන කතා කරනකොට Honda කම්පැනි විසින් අපිට ලීටර් 18ක වගේ ධාරිතාවයක් තියෙන පෙට්‍රල් ටැංකයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අපිට මේ බයිකේ ස්පීඩ් මීටර් එක බලා ගන්න පුළුවන් වෙන පෙට්‍රල් ටැංක් එකේ පැයට කිලෝමීටර් 140ක වේගයක ස්පීඩ් මීටර් එකක් තමයි අපිට මේ බයිකේ ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අපිට මේ බයික් එකේ කොහෙවත් RPM මීටර් එකක් බලා ගන්න හැකියාවක් නැහැ. මේ බයික් එකේ බිඳුවේ ඉඳලා පැයට කිලෝමීටර් 100 දක්වා වේගයක් ගන්න අපිට තප්පර 11ක වගේ කාලයක් තමයි යන්නේ. හොන්ඩා මැග්නා බයිකේ ෆුල් කන්සම්ප්ෂන් එක ගැන කතා කරනකොට අපිට මේ බයිකේ ලීටර් රේට කිලෝමීටර් 30ක වගේ හොඳ ෆුල් කන්සම්ප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. අපිට මේ හොන්ඩා මැග්නා බයික් එක ස්ටාර්ට් කරගන්න self start එකක් විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. kick start එක මේ බයිකේ අපිට බලා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම අපිට online හොඳ එළියක් තියෙන halogen headlight එක මේ බයික් එකට ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු මේ බයිකේ ස්ටාර්ට් කරලා මේ බයිකේ සද්ද කොයි වගේද කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ Honda Magna 250 බයික් එකේ අපිට මොඩල්ස් දෙකක් බලා ගන්න පුළුවන්. බැච් මොඩල් එක සහ ස්ටිකර් මොඩල් එක වශයෙන්. ඉතින් මේ බයිකේ ප්‍රධාන වෙනස්කමක් තමයි අපිට බැච් මොඩල් එකේ හසාඩ් ලයිට්ස් බලා ගන්න පුළුවන්. මේ ස්ටිකර් මොඩල් එකේ අපිට හසාඩ් ලයිට්ස් බලා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් මේ බයිකේ wheels ගැන කතා කරනකොට අපිට ඉදිරිපසට 17 inch wheel එකක් තමයි ලබා දීලා තියෙන්නේ Honda company විසින්. ඒ වගේම පසුපසට නැත්නම් rear side එකට අපිට 15 inch wheel එකක් තමයි Honda company විසින් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම අපිට ඉදිරිපසට display එකකුත් පසුපසට
ड्रम ब्रेक उत्तमा लबा दी लती ඒ වගේම මේ බයිකේ ෂොකට්ස් ගැන කතා කරනකොට මම කලින් කිව්වා වගේ ස්ටිකර් මොඩල් එකයි බැච් මොඩල් එකේ ෂොකට්ස් වලත් වෙනසක් තියෙනවා අපිට ස්ටිකර් මොඩල් එකේ මේ ෂොකට්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ඒ වගේම අපිට බැච් මොඩල් එකේ ඇල්මිනියම් කවයකින් කව කරපු ෂොකට්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මේ Honda Magna bike එකේ drive experience එක ගැන කතා කරනකොට හොඳ comfortable bike එකක් විදිහට මේ bike එක හඳුන්වන්න පුළුවන් දෙදෙනෙකුට දුර ගමන ඉතා පහසුවෙන් ගමන් කිරීමට හැකියාව තියෙන මේ bike එක. අපිට මේ Honda Magna bike එකේ keyhole එක බලා ගන්න පුළුවන් වෙන මේ මේ විදිහට engine එක ළඟින්ම තමයි keyhole එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේ විදිහට ලස්සන dual silencers බලා ගන්න පුළුවන් මේ bike එකේ. මේ Honda Magna bike එකේ මාකට් ප්‍රයිස් එක ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මේ වෙනකොට ලංකාවේ තත්ත්වෙත් එක්ක අපිට මේ bike එක ලක්ෂ 10 12 අතර වගේ ප්‍රමාණයකට තමයි ලංකාවේ මාකට් ප්‍රයිස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ.